සුබ දවසක්. පහ ශ්‍රේණියේ සිංහල පෙළ පොතේ 7 වෙනි පාඩම වෙන සියටල්ට සවන් දෙමු පාඩම සමගිනුදුවේ පුතේ මම අදෝභාමෝට ඉන්නේ. මේ සිංහල පෙළ පොතේ මේ පාඩමේ පුංචි පෙරවදනක් තියෙනවා. මේ පෙරවදනින් කියන්නේ පාඩම පිළිබඳ පුංචි විස්තරයක්. අපි මුලින්ම බලමු මේ පෙරවදනින් අපිට කියන්නේ මොකද්ද කියලා. සොබාදාමා මිනිසාතර ඇති අපූරු බැඳීම පිළිබඳ විශිෂ්ට අදහස් දරූ නායකයෝ ලොව සිටියහ. සොබාදාම කියලා කියන්නේ දුවේ පුතේ පරිසරය. මේ පරිසරය හා මිනිසාතර ඇති අපූරු කියලා කියන්නේ පුදුම බැඳීම කියන්නේ සම්බන්ධතාවය පිළිබඳ අදහස් දරූ විශිෂ්ට ඉතා වටිනා අදහස් දරූ නායකයෝ ලෝකයේ හිටියා. ශ්‍රේෂ්ඨ රතු ඉන්දිය නායක සියටල්ගේ නාමය අදත් අපට සිහිපත් වනුයේ ඔහුගේ ඒ අදහස් සහ ආකල්ප නිසාමය. ශ්‍රේෂ්ඨ රතු ඉන්දියානු නායකයෙක් වන සියටල් අදත් අපේ මතකයේ තියෙන්නේ මේ ඔහුගේ අදහස් සහ ආකල්ප නිසා. සොබාදාම පිළිබඳ ඔහුගේ ගෞරවය හා අදහස් ආදරය ඒ අදහස් වලින් ප්‍රකට වේ. මේ සොබාදාම කියන්නේ දුවේ පුතේ පරිසරය. මේ පරිසරය පිළිබඳ ඔහුගේ අදහස් සහ ආකල්ප පිළිබඳව ප්‍රසිද්ධ වෙන්නේ ඔහුගේ මේ අදහස් වලින්. එවක ඇමරිකානු ජනාධිපතිතුමා වූ ජැක්ලින් පියස් රතු ඉන්දියානුවන්ගේ භූමිය ඇමරිකානු රජයට විකුණන ලෙස ඉල්ලීමක් කළේ. ඇමරිකාවේ ඒ වෙනකොට ජනාධිපතිව සිටි ජැක්ලින් පියස් කියන මේ ජනාධිපතිතුමා රතු ඉන්දියානු ජනතාවගේ මේ භූමිය පවරා දෙන ලෙස ඇමරිකාවට පවරා දෙන ලෙස නැත්නම් විකුණන ලෙස මේ ඉල්ලීම කළා. මේ ඉල්ලීමට පිළිතුරු වශයෙන් තමයි සියටල් ක්‍රිස්තු වර්ෂ 1854 මාර්තු 4 වෙනි දින සියටල් කළ විශේෂ ප්‍රකාශයක් උපුටාගත් අදහස් කීපයක් මේ පාඩමට ඇතුළත් වේ. 1854 මාර්තු 4 වෙනි දින මේ ඇමරිකානු ජාතික ජැක්ලින් පියස්ට දුන්නු පිළිතුර එහි අදහස් වලින් උපුටාගත්තු කොටසක් තමයි මේ පාඩමේ ඇතුළත් වන්නේ. අපි බලමු දුවේ පුතේ මේ රතු ඉන්දියානු සියටල්ගේ අදහස් මොනවද කියලා. සුගන්ධවත් පුෂ්පයෝ අපගේ සොහොයුරෝය. මේ සුවඳ පුෂ්පයෝ කියන්නේ මල් අපේ සහෝදරයෝ. මුවා අශ්‍රයා මහරාජාලියා මේ සියල්ලෝම අපගේ සහෝදරයෝ වෙති. මේ මුවා අශ්‍රයා රාජාලියා කියන මේ හැමෝම අපගේ සහෝදරයෝ. ගිරිශිකරද තනබිම්වල තෙතමනයද පෝනියාගේ මිනිසාගේ සිරුරේ උණුසුමද යන මේ සියල්ල එකම පවුලකට අයත්. ගිරිශිකර කියලා කියන්නේ දුවේ පුතේ කඳු මුදුන්. තනබිම්වල තෙතමනයත් පෝනියාගේ මිනිසාගේ සිරුරේ උණුසුමත් කියන මේ සියල්ලම එකම පවුලකට අයත් කියලා තමයි සියටල් කියන්නේ. ඒ කියන්නේ දුවේ පුතේ මේ ගිරිසිකර තනබිම් කියලා කියන්නේ මේවා පරිසරය. පෝනියා කියලා කියන්නේ සතු මිනිසා. මේ සතු මේ පරිසරය මිනිසා මේ කියන හැමෝම එකම පවුලකට අයත් කියන එක තමයි සියටල් අපට පෙන්වා දෙන්නේ. සතුන් වගේම ගංගා කඳු මුදුන් මල් තනපත් සුලන් අපගේ සහෝදර සහෝදරියෝ නොවන්නේද? සියතල් අපෙන් ප්‍රශ්නයක් අහන මේ කඳු
මුදුන් මල් තනපත් සුලන් මේ කියන දේවල් අපේ සහෝදරයෝ නොවේද කියලා අහන්න සතුන් තුරුලිය මිනිස්සු යන අපි සියලු දෙනාම එකම ප්‍රාණවායුව හවුලේ බෙදා ගන්න එකම පවුලේ අය නොවුද මෙතන කියන්නේ පුතේ මේ සත්තු පරිසරයේ ජීවත් වෙන සත්තු තුරුලිය කියලා කියන්නේ ගස්සල් මිනිස්සු මෙන්න මේ කියන සත්තු ගස්සල් මිනිස්සු මේ සියලු දෙනාම එකම ප්‍රාණවායුව කියලා කියන්නේ ජීව වාතය හවුලේ හවුලේ කියන්නේ එකතු වෙලා බෙදා ගන්න එක පවුලේ අය නොවේද කියලා පෙන් ප්‍රශ්නයක් අහන සැබවින්ම දුවේ පුතේ සැබවින්ම ඒ සිතා බැලවිය යුතු ප්‍රශ්නයක් නේද මේ ඓතිහාසික ප්‍රකාශයේදී පරිසරය පිළිබඳ සියටල් දැක්වූ තවත් අදහසක් අදහස් කිහිපයක් වෙත අපි අවධානය යොමු කරමු මේ ඓතිහාසික කියලා කියන්නේ දුවේ පුතේ ඉතිහාසයට අයත් පරිසරය හා සම්බන්ධ සියටල්ගේ අදහස් වලින් තවත් අදහස් කිහිපයකට අපේ අවධානය යොමු කරලා බලමු නිල් අහසත් පොළවේ උණුසුමත් විකිණීම හෝ මිලදී ගැනීම සඳහා ඔබගේ අදහසට ඔබගේ අදහස අපට නూరు වන්නේ මේ නිල්වන් අහස පොළවේ උණුසුමත් විකිණීමවත් මිලදී ගැනීමවත් අපට නూరు පුරුදු නැහැ කියලා තමයි දුවේ පුතේ සියටල් කියන්නේ සුලගේ නැවුම් බව හෝ චලයේ කාන්තිය අපට අහිති නොවේ නම් සුලගේ නැවුම් බව කියන්නේ සුලගේ අලුත් බව ජලයේ කාන්තිය කියලා කියන්නේ දුවේ පුතේ ජලයේ ස්වභාව අපට අහිති නැත්නම් ඒවා අපට අහිති නැත්නම් ඒවා මිල කිරීමට හෝ මිලදී ගැනීමට ඔබට හෝ අපට හැකියාවක් නැත. ඒවා මිලදී ගන්නවත් ඒවා විකුණන්නවත් මේ කියන ඇමරිකානු ජනාධිපතිටවත් මේ කියන රතු ඉන්දියානු ජනතාවටවත් අහිතියක් නැහැ කියලා තමයි සියටල් කියන්නේ. ඔහුගේ ඒ වදන්වල දෝංකාරය අදටත් අපට ඇසෙන්නාසේ. ඇත්තටම ඒ වදන් වල තියෙන අර්ථය දෝංකාරය අදටත් අපට ඇසෙනවා වගේ කියලා තමයි කියන්නේ. මොකද දුවේ පුතේ එහෙම කියන්නේ අද මේ සමාජය තුල ගත්තම ගොඩාක් මිනිස්සු තමන්ගේ තනතුරු වලට යනකොට මේ සෝබා දහම මේ පරිසරය මේ හැමෝටම අයිති කියන එක අමතක වෙනවා. ඒ ඉහළ තැන් වලට ගියාම මේ සෝබා දහම මේ පරිසරය තමාගේ කියලා හිතලා තමන් හිතූ පරිදි මේවා විකුණනවා මේවා විනාශ කරනවා අන්න ඒක නිසා තමයි අර කියන වදන අදටත් හොඳට ගැලපෙනවා නේද කියන ප්‍රශ්නය අපට නැගෙන්නේ මේ මිහිතලයේ සෑම බිංගලක්ම මගේ පරපුරට සුද්ධ වූ වස්තුවකි මේ මිහිතලය තුල තියෙන සෑම බින් අගලම්ම කියන්නේ සෑම බින් කොටසක්ම මගේ පරපුරට කියලා කියන්නේ මගේ පරම්පරාවට සුද්ධ වූ කියලා කියන්නේ පවිත්‍ර වූ වස්තුව. දිලිසෙන දේවදාර ගසක සෑම කිණිත්තක් මේ දිලිසෙනවා කියලා කියන්නේ බබලන දේවදාර ගහේ සෑම කිණිත්තක්ම කියන්නේ සෑම අත්තක්ම එවැදින රිකිලිමේ හැම එකක්ම වැලිතලා වලින් පිරී ගිය සෑම වෙරළක්ම අපි දන්නවා දුවේ පුතේ වෙරළක් කියන්නේ වැල්ලෙන් පිරුණු තැන මේ වැලි වලින් පිරුණු හැම වෙරළක්ම අඳුරු වනාන්තර වල තිබෙන සෑම මීදුම් වලාවක්ම අඳුරු වනාන්තර වනාන්තරයක් අඳුරු එන්නේ දුවේ පුතේ ගස් කොළන් වලින් පිරුණා
මේ ගස් කොළන් වලින් පිරුණු වනාන්තර වල සෑම මීදුම් වලාවක්ම මීදුම නගින්නේ දුවේ පුතේ පොළවේ මේ මීදුම් වලාවක්ම සිහින් නඩින් දී ගයන සෑම කුඩා ප්‍රාණයෙක්ම මේ සිහින් නඩින් කියන්නේ හීනි හඬින් ගීත ගයන සෑම කුඩා ප්‍රාණයෙක්ම කියන්නේ සෑම කුඩා සතෙක්ම මගේ මිනිසුන්ගේ මතකයේ හා අධ්‍යක්ීම් සමුදායේ පූජනීය වූ වස්තුන් වන්නේ මගේ මිනිසු කියලා කියන්නේ මේ සියතල් රතු ඉන්දියානු ජනතාවගේ මතකයන් ඒ වගේම එයාලගේ අධ්‍යක්ීම් සමුදායන් කියන්නේ ගොඩක් ඒ අධ්‍යක්ීම් මතකයන් ගොඩ පූජනීය කියන්නේ වන්දනීය වූ වස්තු වූ වන්නෝය වස්තුව වන්න වස්තුව වෙනව කියන එක තමයි වස්තුව කියන එක තමයි එතනින් කියන්නේ ගස්සතරින් විහිදී යන සෑම අඩිපාරක්ම මිනිසා පිළිබඳ ස්මරණය රැගෙන යන්නේ මේ ගස්සතරින් පිහිටිලා තියෙන සෑම අඩිපාරක්ම අඩිපාරක් හැදෙන්නේ දුවේ පුතේ අපි එහාට මෙහාට ගමන් කරනකොට ඒ තනකොළ එහෙම නැත්නම් ඒ අපේ පායට පෑගෙන පාදවල බිම තිබෙන තනකොළ කුඩා පැලෑටි ආදී සියල්ල පෑහිලා අපේ පාදයේ අඩියේ ප්‍රමාණයට බිම පාරක් හැදෙනවා මෙන්න මේ පාරට අපි කියනවා අඩිපාර කියලා ඒ පාර හැදෙන්නේ අපි එහා මෙහා ගමන් කිරීම තුලින් ඒ අඩිපාර මේ රතු ඉන්දියානු මිනිසුන්ගේ ස්මරණය කියන්නේ මතකයන් රැගෙන යනවලු අප මිහිතලයේ කොටසක් වන අතරම මිහිතලයේද අපගේ කොටසකි සියට තව දුරටත් ප්‍රකාශ කරයි අප මේ මිහිතලයේ එක කොටසක් ඒ වගේම තමයි මිහිතලය අපගේද කොටසක් ඒ කියන්නේ දුවේ පුතේ අපෙන් තොර මිහිතලයක් ගැනත් මිහිතලයකින් තොර මිනිසා ගැනත් කතා කරන්න බෑ මිනිසාට ජීවත් වෙන්න නම් මිහිතලයේ තියෙන ගස්කොළන් ගංගා ඇලදොල කඳු තනබිම් ගංගා ඇලදොල කඳු තනබිම් සතා සිව්පාදී මේ සෝභාදාමේ තියෙන වස්තුන් අවශ්‍ය වෙනවා ඒ වගේම මේ සෝභාදාමේ තියෙන වස්තුන් රැකෙන්නත් ඒවා ආරක්ෂා කරගන්නත් මිනිසාට අවශ්‍ය. එහෙනම් මේ මිහිතලයත් මිනිසාත් අතර තියෙන්නේ බෙදා වෙන් කරන්න බැරි සැබඳියාවක්. සියටල්ගේ නාමය සදාකාලික වීරත්වයෙන් පිදුම් ලබන්නේ පරිසරය හා සෝභාදාම හා සම්බන්ධයෙන් ඔහුගේ මේ විශිෂ්ට චින්තනයන් නිසායි. මේ සියටල් කියන නාමය සදාකාලික වීරත්වයෙන් හැමදාටම සදාකාලික කියන්නේ හැමදාටම වීරයෙක් විදිහට අපේ මතකයේ රැඳෙන්නේ පරිසරය හා සෝභාදාම පිළිබඳ ඔහුගේ ශ්‍රේෂ්ඨ කියන්නේ ඉතා වටිනා චින්තන කියලා කියන්නේ යාගේ අදහස් නිසා තාක්ෂණයට වඩ වඩා සමීප වූ නූතන මිනිසා අද නැවත ගම්දනව් හා වනාන්තර සොයා ඇදෙන්නේ මේ සත්‍ය අවබෝධ කරගත් නිසාය තාක්ෂණය අතින් අද මිනිසා තාක්ෂණය අතින් ඉතාම දියුණු මොකද දුවේ පුතේ මිනිසාට තාක්ෂණය කළ නොහැකි දේවල් තියෙන ඉතා අල්පයි ස්වල්පයි ඒ තරම් තාක්ෂණය අතින් දියුණු මිනිසා නමුත් දැන් ටිකෙන් ටික ටිකෙන් ටික ගම් දනව් වනාන්තර කරා නැවත පැමිණෙමින් ඉන්නවා ඇයි පැමිණෙන්නේ මේ තාක්ෂණය අතින් දියුණු මිනිසා දන්නවා තාක්ෂණයෙන් දියුණු වුණාට ජීවත් වෙන්න නම් මේ ගම් දනව් වනාන්තර නැතුව බෑ ඇයි දුවේ පුතේ අපට ආස්වාස ප්‍රාස්වාස කරන්න හුස්ම ගන්න නම් අපට ඔක්සිජන් වාතය අවශ්‍යයි මේ ඔක්සිජන් වාතය අපට ලැබෙන්නේ මේ සෝභාදාම එහෙම නැත්නම් මේ පරිසරයේ
එහෙනම් අපි මේ තාක්ෂණයෙන් දිනු කෘතිම පරිසරයකින් අපිට ඒක ලබා ගන්න බැරි නිසා මිනිසා දැන් නැවතත් ගම් දනව් වනාන්තර කරා නැවත පැමිණෙමින් ඉන්නවා කියලා තමයි සියටල් කියන්නේ. සදාකාලික වීරයෙකු සියටල් නම් රතු ඉන්දිය නායකයාගේ ඓතිහාසික කතාව එදා මෙන් අදටද වැදගත්. මේ හැමදාටම සදාකාලික කියන්නේ හැමදාටම වීරයෙක් වුණු රතු ඉන්දියානු නායක සියටල්ගේ කතාව එදාට මගේම අදටත් ඉතාම හොඳින් ගැලපෙනවා. මම හිතන්නේ දුවේ පුතේ එදාටත් වඩා මේ කතාව ගැලපෙන්නේ අදට. මොකද අද වෙන විට එදාටත් වඩා අපේ මිනිසුන් තාක්ෂණයේ අතින් ඉතා දියුණු. ඒ දියුණුවත් සමග අපි පරිසරයෙන් එහෙම නැත්නම් ගමෙන් ගොඩාක් ඈත් වෙනවා. ඒ නිසා මේ පරිසරය නැතුව මේ වනාන්තර නැතුව අපිට ජීවත් වෙන්න අපහසුයි කියන එක පරිසරයේ පෙරලා අප වෙත ගෙන එන ලබන විවිධ විපත් අනතුරු වලින් හොඳට අපට පින්වලා දෙනවා. ගංගාව අපගේ සොහොයුරෝ වෙති. ගංගාව අපේ සහෝදරයෝ. ඔහු අපගේ පිපාසය සංසිඳවති. මේ ගංගාව අපේ පිපාසය අපට තිබෙන පිපාසය සංසිඳවනවා කියන්නේ නැති කරලා දාන ඔරුපාරුද ගෙන යති. මේ ඔරුපාරු පදින්නේ ගංගාවල. එහෙනම් මේ ගංගාවල අපේ ඔරුපාරු එහා මෙහා අරගෙන යනවා. අපගේ දරුවන් පෝෂණය කරති. මේ ගංගාවල ඔරු පැදලා තොටිය උපයා ගන්නා මුදලින් තමන්ගේ දරුවන්ව පෝෂණය කරනවා. අප මේ භූමිය ඔබට විකුණුවහොත් මේ ගංගාවන් අපගේ ඔබගේ සහෝදරයන් බව අමතක නොකරනු මැනවි. මේ අපේ සියටල් කියන මේ අපේ රතු ඉන්දියානු භූමිය ඔබට විකුණුවොත් මේ ගංගාව ඔබගේ අපගේ සහෝදරයෝ කියන එක අමතක කරන්න නම් එපා. ඔබගේ දරුවන්ට දෙය කියා දෙනු මැනවි. ඒක ඔබ විතරක් නෙමේ ඔබගේ දරුවෝ. ඒ ඔබගේ දරුවෝ කියලා මෙතන අදහස් කරන්නේ ඇමරිකානු ජනාධිපතිතුමාගේ රටවැසියන්ටත් මේ පණිවිඩය කියන්න කියන එක තමයි සියටල් කියන්නේ. එතෙන් සිට වෙනත් ඕනෑම සහෝදරයෙකුට දක්වන කරුණාව ගංගාවලටද දක්වනු මැනවි. එතෙන් ඉඳන් අපි මේ රතු ඉන්දියානු භූමිය ඔබට විකුණුවහොත් එතෙන් සිට ඕනෑම සහෝදරයෙකුට දක්වන කරුණාව ගංගාවලට දක්වන්න කියලා සියටල් මේ ඇමරිකානු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන. සොබහදාමට අප වඩාත් ලං විය යුතු බවත් එමෙන්ම සොබහදාමේ නේකවිද වස්තුන් අප දිවිහිමියෙන් රැකගත යුතු බවත් ඔහු පවසයි. සොබහදාමට අපි වඩවඩාත් සොබහදාමට අපි ඉක්මනින් ලං වෙන්න ඕන. ඒ වගේම සොබහදාමේ නොයේක් වස්තුන් තියෙනවා. ඒ කියන්නේ දුවේ පුතේ ගංගාව තියෙනවා, වනාන්තර, ඇලදොල, දියලි, එතකොට කඳු, ඔය ආදී නොයෙකුත් සොබහදාමේ නොයෙක් වස්තුන් තියෙනවා. මේ වස්තුන් දිවිහිමියෙන් ඒ කියන්නේ දුවේ පුතේ අපේ ජීවිතේ පූජා කළා හරි මේවා රැක ගන්න ඕන කියලා තමයි අපට කියන්නේ.
උලමා ගයන හුදකලා ගීතය හෝ උලම කියලා කියන්නේ පුතේ දුවේ රාත්‍රී කාලයේ හැසිරෙන නිසාචර පක්ෂියේ මේ නිසාචර පක්ෂියා රැට හුදකලාව තනිවම ඉන්නකොට පාළුවට මිහිරියට ගයනවා මේ ගීතය හෝ රාත්‍රියේ පොකුණක් අසබට මැඩියේ තර්ක විතර්ක වැනි දෑ ඇසීමට නොලැබෙන ජීවිතේ හරයක් ඇද්දී රාත්‍රියට පොකුණක් අසල මැඩියන් ඒ කියන්නේ ගෙම්බන් තර්ක විතර්ක කරන ආකාරය වගේ දේවල් ඇසීමට නොලැබෙන ජීවිතයක හරයක් කියන්නේ වටිනාකමක් තියෙනවද ජීවිතේ නැමැති දැල මිනිසා විසින් වින ලද්දක් නෙවෙයි මේ ජීවිතය කියන එක මිනිසා විසින් වියපු එකක් නෙමෙයි මේ දැල මිනිසාගේ නිර්මාණයක් පමණක් නොයි මිනිසා එහි එක් නූල්පටක් පමණයි ඒ නිසා ඒ දැලට යම් හානියක් කළොත් ඒ තමාටම කරගන්නා උපද්‍රවයකි මේ ජීවිතය නැමැති දැල මිනිසා විසින් ඉතරම් නිර්මාණය කරපු දෙයක් නෙමෙයි මේ ජීවිත පරිසයේ තියෙන නොයෙකුත් දේවල් එක්ක බැඳලා තියෙනවා ඒ කියන්නේ අපි ආස්වාස ප්‍රාස්කරාස කරන්නේ පරිසරයේ ගහකොළ වලින් ලබා දෙන ඔක්සිජන් නිසා ඒ වගේම අපිට ගහකොළ වලින් ඖෂධ ආහාර පාන සතුන්ගේ ඖෂධ එතකොට පරිසරයේ තියෙන ගංගා ඇලදොලවල ජලයේ මේ හැම දෙයක්ම මත තමයි අපේ ජීවිතේ තියෙන්නේ එතකොට එහෙනම් අපේ විතරක් නෙමෙයි අපේ නිර්මාණයක් පමණක් නෙමෙයි මේකේ නම් ගොඩාක් දෙනෙක්ගේ එකතුවකින් තමයි මේ ජීවිතය ගොඩ නැගිලා තියෙන්නේ අපි හිතුවට අපේ විතරක් කියලා දැන් තේරෙනව නේද අපේ විතරක් නෙමෙයි ජීවිතය මේ ජීවිතයට ගොඩාක් කවුල්කාරයෝ එහෙනම් මේ සියතල් කියනවා වගේ අපි මේ ජීවිතයේ එක් නූල් පොටක් විතරයි කියලා මතක තියාගන්න ඕනේ ඒ දැලට අපි හානියක් කරගත්තොත් එහෙම අපි අපේ ජීවිතේටම තමයි හානි කරන්නේ. ඒ කියන්නේ දුවපතේ හොඳම උදාහරණේ පරිසරයේ තියෙන ගස් කොළන් අපි කපලා දැම්මොත් අපිට ආස්වාස ප්‍රාස්වාස කරන්න ඔක්සිජන් වාතය නැති වෙනවනේ. එතකොට ඔක්සිජන් වාතය නැතුනොත් මොකද වෙන්නේ අපේ ජීවිතේ? නැති වෙලා යනවා. එහෙනම් අපි අපේ ජීවිතේ කොටස් කාර්යයන්ට හානි කිරීමෙන් අපි අපේ ජීවිතවලටම හානි කරනවා නේද කියන එකට හොඳම උදාහරණයක් තමයි ඒක. අන්තිම රතු මිනිසා මේ පොළවෙන් අතුරුදන් වූ විට මේ අන්තිම රතු ඉන්දියානු මිනිසා මේ රතු ඉන්දියානු භූමියෙන් අතුරුදන් වුණා කියන්නේ නැති වෙලා ගියොත් ඔහුගේ මතකය තනදීම් හරහා පාවෙන වලාකුලක ඡායාවක් බවට පත් වූ විට එහෙම වුණොත් මේ රතු ඉන්දියානු මිනිසුන්ගේ මතකයන් මේ තනදීම් හරහා පාවිලා යන වලාකුලක ඡායාවක් වලාකුලක සෙවණැල්ල බවට පත් වූ විට මේ තැනිතලා වනපෙතේ මගේ මිනිසුන්ගේ ජීවන සුවඳ ඉදිරියට රඳවා ගනු ඇත මේ වනපෙත එහෙම වුණොත් මේ වනපෙත මේ රතු ඉන්දියානු මිනිසුන්ගේ ජීවිතවල සුවඳ ඉදිරියට ඉදිරිය දිගටම රඳවා ගන්නවා ඇතයි කියලා සියටල් සිතනවා අපගේ මිනිසුන් මේ භූමියට ආදරය කළේ මේ රතු ඉන්දියානු මිනිසුන් මේ රතු ඉන්දියානු භූමියට ආදරය කරපු ආකාරය හරි ලස්සනට අපූර්වට උපමාවකින් අප වෙත අරගෙන එනවා බලමු අපි මොකද්ද මේ උපමාව කියලා කිරි දරුවෙකු තම මවගේ හදවතේ රිද්මයට ආදරය කරන්නාක් මෙන් කිරි බොන දරුවෙක් තමන්ගේ මවගේ හදවතට පුරුල් වෙලා කිරි උරනකොට ඒ හදවතේ රිද්මය නැගෙන්නේ මවගේ හිත තුල දරුවට තියෙන ආදරයේ සෙනෙහස
ලේංගතුකමත් එක්ක තමයි අර හදවතේ රිද්මය නැගෙන්නේ. ඒ හදවතේ රිද්මයත් එක්ක රිද්මය මේ දරුවට දැනෙන විදිහ වගේ තමයි දෝ. ඒ ඒ රිද්මයට මේ දරුවා මවට ආදරය කරනවා වගේ තමයි දෝ. මේ රතු ඉන්දියානුවන් මේ භූමියට ආදරය කළේ. සියටල්ගේ හඬට සවන් දෙමින් අපිත් අපේ පරිසරය රැක ගැනීමට කටයුතු කරමු. මේ සියටල්ගේ ශබ්දයෙන් ප්‍රකාශ වෙච්චි දේවල් වලට දුවේ පුති අපි හොඳට සවන් දීලා හොඳ බුද්ධියෙන් සිතලා මේ පරිසරය කියන්නේ අපිට නැතුවම බැරි ලොව තියෙන අගනාම වස්තුව කියන එක වටහාගෙන මේ පරිසරය අපේ ජීවිත පූජා කරලා හරි රැක ගන්න ඕන කියන වැදගත් අදිෂ්ඨානය ඔබේ සිත තුළ ඇති කර ගන්න. මේ පාඩමේ අවසානයේ තියෙනවා අරුත් පැහැදිලි කිරීම. ගිරිශිකර කියන්නේ කඳු මුදුන්. ස්මරණය කියන්නේ මතකය. ඓතිහාසික කියන්නේ ඉතිහාසයට අයත්. සමුදාය සමූහය සදාකාලික හැමදාටම අයත් මේ පාඩම අවසානයේ විනීතා බි අබේ වික්‍රම ලස්සන කවියකින් කියනවා අතීත මිනිස්සු කොහොමද පරිසරයට ආදරය කරේ කියලා इसरे काले इरे हद सेवने गाकुले नम दू मिनी सुन्ने ओब देन सितिया वनंतरे वग एकाई कले गुन मिने कले में इसरे काले हितपु में इरे हद याट इसरे काले जीवत्तन मिनी सु गाकुलेट කඳු වැටිවලට වන්දනාමාන කළා. ඒ වන්දනාමාන කළේ ඒ ගස් කොළන් වලට ඒ කඳු ශිඛර වලට කළ ගුණ සලකන්න. ඇයි ඒ මිනිස්සු දැනගෙන හිටියා දුවේ පුතේ මේ ගස් කොළන් මේ කඳු මේ පරිසරයේ තියෙන සියල් නිසා තමයි අපේ ජීවිත සුරක්ෂිත වෙලා තින්නේ කියලා. අපේ ජීවිත රැකිලා තින්නේ කියලා. ඒ නිසා ඒ අතීත මිනිස්සු පරිසරයට වැඳුම් පිදුම් කරා ආදරය කරා ගෞරව කරා ඔබත් පරිසරයට ආදරය කරන්න ගෞරවය කරන්න පරිසරය ඔබ රැක ගන්න පාඩමේ අවබෝධයට උත්තර ලියන්නේ පාඩම හොඳට කියවලා තේරුම් අරගෙන පළවෙනි ප්‍රශ්නය සබහදාමයට ආදරය කළ ශ්‍රේෂ්ඨ රතු ඉන්දිය නායකයා කවුද සියට එකම පවුලකට අයත් වන දේ ලෙස මෙහි දක්වා ඇත්තේ මොනවාද එකම පවුලකට අයත් වන දේවල් ලෙස මේ දක්වලා තියෙන්නේ දරුවනේ පිනිමුවා අශ්වයා මහරජාලියා මේ සියල්ලෝම අපගේ සහෝදරයෝය මිනිස් ගිරිශිකර තන බිම්වල තෙතමනයද පෝණියාගේ මිනිසාගේ සිරුවේ උණුසුමද යන මේ සියල්ල එකම පවුලකට අයත් වේ. එතකොට දුවේ පුතේ මේකේ තුන්වෙනි ප්‍රශ්නය කියනවා මේ සඳහන් ආකාරයට ගංගා වලින් ඉටුවන කාර්ය මොනවද? පිපාසය සංසිඳ වීම, ඔරු පාරු ගෙන යාම, අපගේ දරුවන් පෝෂණය කිරීම. පස්වෙනි ප්‍රශ්නය රතු ඉන්දිය නායක යා මීතලයේ අගය පිළිබඳ දක්වා ඇති අදහස් මොනවාද? මේ මිහිතලයේ සෑම බිම් අඟලක්ම මගේ පරපුරට සුද්‍ර වූ වස්තුවකි. තෙරුවන් සරණ. අදට මම නවතමි. තවත් දවසක ඔබ හා එක්වන අරමුණි.